सिग्नल स्ट्रॉन्ग टेथ माइक्रो कैल्शियम सह प्रो फ्लोराइड संयोगीय दात शक्तिमत् कराई පසුගිය 30 වනදා මෙම කොටියාගේ ප්‍රහාරය සිදු වෙත්තේ අම්පාර පානම ගම්මානයේ සිට කිලෝමීටර 14ක් දුරින් පිහිටි කලාබදු ප්‍රදේශයකදී ප්‍රහාරයට ලක් වෙත්තේ හැලව කුඹුරියාගේ ගෞතන් සදා පිටත් වූ දෙදෙනෙකුගෙන් අය. ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කුමන අභේභූමියේ සිට මෙම කොටියා ගම්වදින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මේ අතර ඊයේත් පසුරු 6:30ට පමණ එම ප්‍රදේශයේම තවත් පිරිසක් විට කඩාවැදුණු කොටියා එක් අයෙකුගේ ගෙල සපා ගැබව වාර්තා වෙනවා. තුවාලනත් පුද්ගලයා මේවන විට පොතුවිල් මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. මෙම සිද්ධියත් සමග කුපිත වූ ප්‍රදේශවාසීන් පානම වනජීවී කාර්යාලයට ඊයේ රාත්‍රියේ පහර දී දැඩි අලබහානි සිදු කර තිබුණේ මෙලෙසින්. වනජීවී කාර්යාලයේ ජනේල 7කට දැඩි අලබ සිදු වී ඇති බවට වාර්තා වෙනවා. ඒ වගේම තවත් අලබ රාශියක් සිදු වී ඇති බවට වාර්තා වෙනවා. පානම පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර පුද්ගලින් 5 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. යතුරු පැදි දෙකක්, ත්‍රිරෝද රථයක් සහ පා පැදියක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. මේ අත්අඩංගුවටගත් සැකකරුවන් අද දින පොතුවිල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. දැනට පානම ප්‍රදේශයේම තත්ත්වය පාලනය කර ඇති බවටයි වාර්තා වෙන්නේ. මේ අතර පවතින තත්ත්වයේ හැමුවේ ගම්වාසීන්ට යුද හමුදා ආරක්ෂාව ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අම්පාර දිසාපති GML බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සෙංගමුව යුද හමුදා කඳවුරේදී අද පැවති සාකච්ඡාවේදී हिरुगे पलमु किरण में रन वन बुद्धि तिमत समकट लीवर आयुष कहा फेस क्रीम